අයිබෝන් සිල්දනාටම මම අද වීඩියෝ තුළින් ආටගෙන එන්නේ මගේ පහුගිය වීඩියෝකින් මම කියල දුන්නා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයිදුම් කිරීමේදී ලියාපදිංචි සිදුකරන ආකාරය. ඉතින් එම පළවෙනි අධ්‍යවසයෙන් වාලා කැම්පස් පොත පිරිවීමේදී ලියාපදිංචිය සිදු කරනවා. ඒ සිදු කිරීමෙන් පසු ඔයාට ඔයාගේ පරිශීලක නාමය විදිහට ඔයාගේ ඊමේල් එකට එනවා, ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක, ඒ වගේම ඔයා UGC එක වෙනුවෙන් සදන ලද මුරපදය ඔයාලා දන්නවා. ඉතින් මෙහි ලොගින් කියන කොටස හෙවත් පිවිසුම කියන කොටසට ඔයා පිවිසුනොන් පස්සේ ඔයාගේ පරිශීලක නාමය විදිහට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරන්න. ඒ වගේම අර UGC එක වෙනුවෙන සදන ලද මුරපදය මේ ආකාරයට මෙම කොටුව ඉදිරියෙන් ඔයා ටයිප් කරන්න. ඊට පසු පිවිසෙන්න කියන බටන් එක ක්ලික් කරාම ඔයාට පුළුවන් පිවිසෙන්න මේ දෙවනි කොටසේ තියෙන විස්තර පිල් කරන්න. ඉතින් දෙවනි කොටසේ පළවෙනි පියවර වශයෙන් පළවෙනි දෙවන තුන්වන හතරවන පියවර වශයෙන් පියවරවල් හතරක් ඔයාට සම්පූර්ණ කරන්න තිබෙනවා. ඉතින් මේ පළවෙනි පියවරේ ඔයාට තිබෙනවා අයදුම්කරුගේ පෞද්ගලික තොරතුරු කියලා ඔයාගේ ස්ත්‍රී ලිපිණය. මෙන්න මේ විදියට ඔයාට ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව තිබෙනවා පරිපාලන දිස්ත්‍රික්කය. ඒ කියන්නේ ඔයාගේ පදිංචිය තිබෙන දිස්ත්‍රික්කය එතනින් තෝරන්න තිබෙනවා. ඒ වගේම ඔයාගේ ස්ථාවර දුරකථනාංගයක් ලබා දෙන්න තිබෙනවා. ඊට අමතරව ඔබ ඉහත ලිපිණෙහි පදිංචිව සිටින්නේ කවදා සිටද කියලා ඔයාට ඩේට් එක දාන්න තිබෙනවා. ඒ වගේම ඔයාගේ ජාතිය, ඔයාගේ ආගම, ඒ වගේම ඔයා පුරවැසි භාවය වට පරම්පරාවෙන් දැදිවෙන්නේ කියලා මේ විස්තර ටික පිළිගන්න පුළුවන්. ඊට පහලින් ඔයාට තිබෙනවා ඔයාව සම්බන්ධ කරගත හැකි ලිපිණය. ඉතින් එක ටයිප් කරලා එක යටින් තිබෙනවා ඔයාගේ තැපැල් සංකේතය දාන්න. ඉතින් මේ දක්වලා තියෙන ලින්ක් එක හරහා ගිහිල්ලා ඔයාට ඔයාගේ තැපැල් සංකේතය හෙවත් පෝස්ටල් කෝඩ් එක සොයාගන්න පුළුවන් මේ වීඩියෝ එකේ දැක්වෙන ආකාරයට. ඔයාගේ ටවුන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. සිලෙක්ට් කරලා සබ්මිට් කරාම ඔයාට පේනවා ඔයාගේ පෝස්ටල් කෝඩ් එක මෙන්න මේ ආකාරයට දිස් වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට සොයාගන්නා ලද පෝස්ටල් කෝඩ් එක ඔයාට දෙන්න පුළුවන් තැපැල් සංකේතය කියන කොටසට. ඉතින් අපිට පේනවා මේ ලංකාව පුරා තියෙන ඒ පෝස්ටල් කෝඩ් තියෙන සියලුම නගරවල ලිස්ට් එකක් මෙන්න මේ ආකාරයට ඒ අකුරේ සිට පිළිවෙලට ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් වාට පේනවා මේ මාත්‍ර කියන පෝස්ටල් කෝඩ් එක වාට සඳහන් වෙනවා 80,000 ලෙස. ඉතින් මේ විදියට ඒක ලබා දුන්නාම පස්සේ වාගේ දෙමව්පියන්ගේ තොරතුරු වලට සම්පූර්ණ කරන්න තිබෙනවා ඊට පහලින් කොටුව වල. ඊට පස්සේ මේ කොටුව වල තිබෙනවා වාගේ පියාගේ සම්පූර්ණව, මවගේ සම්පූර්ණ නම, ඒ වගේම භාරකරුවන්ගේ සම්පූර්ණම ඔබට ලබා දෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඔයාලට නැවතත් මතක් කරගනවා මම මේ අවස්ථාවේදී මේ පොත මෙම අන්තර්ජාලය හරහා අයදුම් කිරීමට ප්‍රථමව ඔයාලට ලබා දී ඇති කැම්පස් අත්පොත කියවලා ඔයා තේරුම් ගන්න ඕන කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. ඉතින් මෙන්න මේ ආකාරයට ඔයාගේ පළවෙනි කොට දෙවන අධ්‍යයනයේ පළවෙනි පියවර මේ ආකාරයට ඔයාට පිල් කරන්න පුළුවන්. ඊට පසු ඔයාට සුරකින්න සහ මීළඟ කියන බටන් එක ක්ලික් කරාම දෙවනි පියවරට ඔයාට පිවිසෙන්න පුළුවන්. ඉතින් මේ පියවරේ තිබෙනවා අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිළිබඳ තොරතුරු තමයි මේ පියවර තුළ දාන්න තියෙන්නේ. ඉතින් මෙහි අපොස සාමාන්‍ය පෙළ වර්ගය කියන තැන ඔයාට ක්ලික් කරන්න තිබෙනවා පළමුවෙන්ම.
ඉතින් මේ තුළ වාට සිලිට් කරගන්න තිබෙනවා ලෝකල් ලෝලෙවල් පිරිවෙන් ආදී ලෙස. ඉතින් මෙතනින් ඕලෙවල් සාමාන්‍ය ඕලෙවල් කරගෙන ලෝකල් ඕලෙවල් සිලෙට් කරගෙන වර්ෂය ලබා දෙන්න, ඊට පසු විභාග අංකය ලබා දීල එකතු කරන්න බටන් එක ක්ලික් කරන්න. එතකොට වාට පේනවාගේ නමත් සමගවාගේ ප්‍රතිඵල ඕලෙවල් ප්‍රතිඵල සඳහන් වෙලා තිබෙනවා. ඉතින් ඉහත ප්‍රතිඵල වාගේ නිවරදිනම් ආට පිළිගැනීම කියලා දෙන්න පුළුවන්. එතන වෙනසක් වෙන්න ඕන නම් වෙනස් කරමි කියන කොටස මේ කළා. වාගේ නිවරදි ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව වා විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සලකා බැලිය යුතු දිස්ත්‍රික්කය වාට මෙතනින් තෝරගන්න ඕන. ඒක වාට කොහොමද තෝරන්නේ කියන එක වාගේ ප්‍රවේශ නීති ඒ මත් පොතේ කියලා තිබෙනවා. ඉතින් ඊට අමතරව ඒ ලෙවල් ප්‍රතිඵල වාට මෙහි සඳහන් වෙලා තිබෙනව සංක්‍රියම. ඊට අමතරව වාට දාන තිබෙනවා වාදි 2019 ඕ ලෙවල් වලට අමතරව ඊට කලින් ඕ ලෙවල් කරා නම් එහි ප්‍රතිඵල වාඩ මෙතෙන්ට දමන්න තිබෙනවා. ඉතින් මේ තුල අහලා තිබෙනවා සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රතිඵල කියන කොටසට වාට දෙන්න පුළුවන්. ඉහත ප්‍රතිඵල වලට අමතරව ඒ කියන්නේ වාදි 2018 කරා නම් ඔයාට එම වර්ෂය තෝරලා විභාගංකය ලබා දීලා ඊට පස්සේ පොදු පරීක්ෂණයේ ලකුණු ප්‍රමාණය ලබා දීලා වාට එකතු කරන්න කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මේ බටන් එක ක්ලික් කරන් පස්සේ වාට බලා ගන්න පුළුවන් 2018 ප්‍රතිඵල ටික පහලින් පෙන්වනවා. ඉතින් ඉහත අවස්ථාවන්ටත් අමතරව වා 2019 අපොස විභාගයේදී භාවිතා කළ හැඳුනුම්පත හෝ වෙනත් හැඳුනුම්පත භාවිතා කර විභාගයට පිනේ සිටිනනම් වාඩ එකක් දමන්න පුළුවන්. ඉතින් ඒ ටික ඔයා පිල් කරන මීළඟ කියන පියවර ක්ලික් කරාම ඔයාට 3 වෙනි පියවරට ළඟා වෙන්න පුළුවන්. ඉතින් පාසල පිළිමන්තර උතුරවන මෙතන දෙන්න තියෙන්නේ. මෙතින් පාසල් අපේක්ෂකයෙකුද පුද්ගලික අපේක්ෂකයෙකුද වශයෙන් කොටස් දෙකක් තිබෙනවා. ඉතින් මේ අදාළ තැන ඔයා ක්ලික් කළා. ඊට පස්සේ ඔයාගේ පාසලේ දුරකථන අංකය, ඔයා පාසලට ඇතුළත් වුණු දිනය ලබා දෙන්න තිබෙනවා. ඊට අමතරව ආඩ පහලින් දැක්වෙනවා 2016 අගෝස්තු පළවන දිනට පසු දිනකදී ඔබ එම පාසලට ඇතුළත් වූයේ නම් වසර 5ක කාලය තුළ ඉගෙනුම ලැබූ එක් එක් පාසල් පිළිබඳ විස්තර දමන්න තිබෙනවා. ඉතින් ආඩ පළමුවෙන්ම දිස්ත්‍රික්කය තෝරන්න තිබෙනවා. එම දිස්ත්‍රික්කයේ තීරුවන් පස්සේ ආඩ පාසලේ නම් ටික තෝරගන්න පුළුවන්. මෙතන පිල් කළා කවද සිටද කවදක්වාද කියන ඩේට් එකත් ඔයා දාලා අනිවාර්යෙන් එකතු කරන්න කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ආට පහලින් දැක්වෙනවා පාසලේ නම, පරිපාලන දිස්ත්‍රික්කයේ ආදී ලෙස. ඒ වගුව තුළ ඔයා 2016 කලින් ඔයා 2016 පසුව ඔයා පාසලකට ඇතුළත් වුණේ නම් එම්ම තොරතුරු ටික ඔයාට නැවත බලා ගන්න පුළුවන්. කාරයට ඔයාගේ එම තොරතුරු පිල් කරන් පස්සේ වාට යටින් තිබෙනවා විශ්වවිද්‍යාල ප්‍රවේශත් පොතෙහි 1-7 කොටසේ සඳහන් විදියට ඔයා එම ආයතනවල අභ්‍යන්තර ශිෂ්‍යකු වශයෙන් ලියාපදිංචිලා සිටිනවද නැද්ද කියන මොකක්ද තෝරන්න තිබෙනවා. ඊට අමතරව පහලින් තිබෙනවා උප ප්‍රථම උපාධි පාඨමාලාවක් කැදැරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මගින් විදේශ ශිෂ්‍යත්වයක් කවර අවස්ථාවකදී හෝ ලබා තිබේද කියන මොකක්ද වාට එතන සඳහන් කරන්න තිබෙනවා ඔව්ද නැද්ද කියන මොකක්. ඉතින් එම කොටස සඳහන් කිරීමෙන් පස්සේ වාට සුරකින්න මීළඟ කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඉතින් එම් බටන් එක ක්ලික් කරන් පස්සේ ඔයාට 4 වන පියවර සඳහා මෙන්න මේ ආකාරයට පෙන්නනවා. ඉතින් මේ තුල තිබෙනවා මේ 4 වෙනි පියවරේ තමයි තිබෙන්නේ ඔයාට කැමති පාඨමාලා සහ විශ්වවිද්‍යාල අනුපිළිවෙලින් ඔයාට තෝරන්න තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව ඔයා ඉතාමත් සැලකිල්ලෙන් මේ යුනිකෝඩ් පෙර ගැස්සීම සිදු කරන්න ඕන. මොකද විශේෂයෙන්ම ඔයාට මම කියන කැමති හොඳම විශ්වවිද්‍යාලයේ හොඳම වාට සුසුංගන්දී හොඳම පාඨමාලාව පළමුවෙන් ඇතුළත් කළා කරන්න ඕනේ. මොකද ඉහළ සිට තමයි වුන් එම් තෝරගෙන, ඒ කියන්නේ වාට කැම්පස් යන සඳහා
තෝරාගැනීම සිදුකරන්නේ. ඉතිං මුලින්ම හොඳම පාඩ මාලාවන් හොඳම විශ්වවිද්‍යාලය ලබාදීම වාට සිදු කරන්න පුළුවන්. ඉතිං වාට මෙතන අධ්‍යන පාටමාලා කියන තැන ඔයා කැමති පාටමාලාව වාට තෝරගන්න පුළුවන්. එතනින් තෝරලා ඒ ඉදිරියෙන් තිබෙනවා විශ්වවිද්‍යාලය නම කියන ස්කොන විශ්වවිද්‍යාලය කියන නම කියන කොටස. ඉතින් ඒ විශ්වවිද්‍යාලය කියන විශ්වවිද්‍යාලය නම කියන කොටස තුළ වාට එම පාඨමාලාව හැදෑරීමට කැමති විශ්වවිද්‍යාලය තෝරන්න පුළුවන්. ඉතින් එම විශ්වවිද්‍යාලය තෝරලා එකතු කරන්න කියන බටන් එක ඔයා ක්ලික් කරන්න ඕන. එතකොට මෙන්න මේ ආකාරයට පල්ලෙහාට වැටෙනවා ඔයා කැමති කෝස් එක. ඉතින් මේ ආකාරයට ඔයාට කැමති පාඨමාලා ප්‍රමාණයක් පාඩ ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේ වම් කෙළවරේ තිබෙනවා උඩට පහළට කරන්න බටන් දෙකක්. ඉතින් ඒ බටන් වලින් ඔයාට අදාළ කෝස් එක සිලෙක්ට් කරලා අවශ්‍ය නම් ඉහළට පහළට ගෙනියන්නත් පුළුවන්. ඒ වගේම මේ කතිර ලකුණ තුලින් ක්ලික් කිරීම තුලින් අදාළ පාඨමාලාව සිලෙක්ට් කර ක්ලික් කිරීම තුලින් ඔයාට එම පාඨමාලාව අයින් කරගන්න පුළුවන්. ඊට පස්සෙ ඊළඟ පියවර තුල මෙම පල්ලෙහා තිබෙනවා ඔයාගේ උස තේරීම සඳහා උස 4.10ට හෝ වැඩිද කියලා අහනවා. එතන වාට අදාළ පිළිතුර ක්ලික් කරන්න. ඊට පස්සේ පහලින් අහලා තියෙන කොටස් තුනටත් ක්ලික් කළා. සුරකින්න සහ ඊළඟ කියන බටන් එක ඔයා ක්ලික් කරන්න ඕන. ඊට පස්සුව ඔයාට එනවා නැවත එම පිල් කරන ලද තොරතුරු නිවරදයක් බලන්න. ඉතින් ඒ තුළත් නැවත වාගේ විස්තර එඩිට් කරන්න ඕන නම් සංස්කරණය කියන කොටස ක්ලික් කරලා ඔයාට නැවත එඩිට් කරන්න පුළුවන්. ඒ ටික අවසන් කරලා යොමු කිරීම කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ඉතින් මේ යොමු කිරීම බටන් එක ක්ලික් කිරීම කරලා අවසන් වූවට පසු ඔයාට වෙනස් කරන්න කිරීමට නොහැකි වාගේ තොරතුරු. ඉතින් ඊට කලින් නිවරදයි කියලා අනිවාර්යයෙන්ම නැවත වරක් බලන්න ඕන. ඉතින් එම නිවරදිතයි බලලා අවසානයේ තමයි ආයෝම කිරීම කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඉතින් මේ බටන් එක ක්ලික් කිරීමේදී ඔයාට එනවා ඔබේ විභාගාංගය ඇතුළු කරන්න කියලා. ඉතින් මෙම කොටුව තුළ ඔයාගේ විභාගාංගය ඇතුළු කරනවා. ඇතුළු කරලා යොමු කිරීම කියන බටන් එක ක්ලික් කරාම ඔයාට ඔයාගේ PDF ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මේ PDF ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන ගන්නලද PDF ෆයිල් එක ඔයා ලේසර් ප්‍රින්ටරයක් ආධාරයෙන් ප්‍රින්ට් අවුට් ගත යුතුයි. ඉතින් මේ ප්‍රින්ට් අවුට් එකේ තිබෙන තොරතුරු අනිවාර්යෙන් ඔයා කියවල බලලා අත්සන් කිරීමට තිබෙන තැන්වල අත්සන් කරන්න ඕන. විශේෂයෙන් එම ඇදුම් පත තුළ විදුහ පාසල් ඇදුම් කරුවෙක් නම් විදුහල පතිට කියලා අත්සන් කරන්න තියෙනවා. ඊට අමතරව ඔයාලා අත්සන් කරන්න තිබෙනවා. ඉතින් මේ තොරතුරු නිවැරදිව අත්සන් කරලා පුරවල ඉවර වෙලා ඔයාට ඊට පස්සේ බාකෝඩ් කියන කොටසක් ඔයාට ඒ ප්‍රින්ට් අවුට් එකේ තිබෙනවා අවසානයේ. ඉතින් මේ බාකෝඩ් කියන කොටසෙත් ඔයාට තිබෙනවා ඔයාගේ සහතිකවල ඔලිවල් සහතිකවල ඒ වගේම නමෙහි වෙනසක් ඇතනම් දිවුරුන් සහතිකවල මේ බාකෝඩ් කපලා අලවන්න කියලා. ඉතින් ඒතරතුරු ඔයාට මෙම ප්‍රින්ට් අවුට් එකේම සඳහන් වෙලා තිබෙනවා කොහොමද අලවන්නේ කියලා. ඉතින් මේ ආකාරයෙන් නිවැරදිව සකස් කරන ලද අයදුම් පත ඔයා අදාළ දින කලින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව වෙත අනිවාර්යෙන් තැපල් කරන්න ඕන අත්පොතේ තිබෙන අනෙකුත් ලිපි ලේඛන සමග. ඉතින් එහෙමනම් ඔයාලා හොඳින් අවබෝධ කරගෙන කැම්පස් පොත කියවලා
මේ අන්තර්ජාලය හරහා අයදුම් කිරීම සාර්ථකව ඔයාලට සිදු කරන්න පුළුවන්. ඉතින් ඔයාලා සිල් දෙනාටම මගේ වීඩියෝ එක හරහා සිටම ඔයාලා සිල් දෙනාටම විශ්වවිද්‍යාලය සඳහා ඇතුළත් වීමට වරන් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ලක් ටයිම් YouTube channel එකත් ඔයා අනිවාර්යෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ share කිරීමට අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.